මෙරටේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරපු බණ්ඩාරනායක මැතිතුමා ඒ වගේම එතනින් පස්සේ චෙලනාගම ගිවිසුම අත්සන් කළා යම් සාධාරණත්වයක් මෙරටේ දෙමළ ජනතාවට ක්‍රියාත්මක කරන්න උත්සාහ කරපු වෙලාවේ තමයි ඒ පරාජයට පත් වුනේ. අද තමිල් ගාඩියන් පුවත්පතේ ගිය සතියේ පළ කරලා තිබුණා මේ බණ්ඩාරනායක පිළිරුව පෙරලන්න ඕනේ. ඊට පස්සේ දවස් කීපකට කලින් එතුමාගේ දැස් වසලා දාලා තිබුණා මේ කළු රෙද්දකින්. මම හිතන්නේ මේ ගාලු මුදුර අරගලයට අපි අපේ ශක්තිය දෙනවා. නමුත් මේ අස්සේ අපි දකිනවා යම් දෙමළ අන්තවාදී පිරිස්වල න්‍යාය පත්‍රිකාත්මක කරන පිරිසකුත් මේක ඇතුලේ ඉන්නවා. ඒ නිසා අපි ඒ ගැනත් හොඳින් අවබෝධ කරගත යුතුයි. මෙතනට එන හැම කෙනෙක්ම හොඳට තේරුම් ගත යුතු දේ තමයි අපි ඉතිහාසයේ ජාතිවාදී වැපරුවා ඇති දැන් දෙමළ මුස්ලිම් සිංහල බෞද්ධ හින්දු කතෝලික කියලා අපි වෙන වෙනම බෙදා ගන්න නැතුව දැම්මත් මේ තරුණ පරපුර අතරින්වත් මේක ලෑස්ති වුණොත් අපි ඔක්කොම එකට එකතු වෙලා එකට යන්න මම හිතන්නේ ඒක ලොකු ජයග්‍රහණයක් විදිහට අපි දකින්නේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයාගේ මේ දැස කළු රෙද්දකින් ආවරණය කිරීම මම හිතන්නේ ඉතාම පිළිකුලෙන් යුතුව අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට හෙලා දකිමු.